विवरण। कलाव साहित्य संस्कृतिय समाजीय सह मानव सबंधता මේ සියල්ල කැටි කොටගත් වියත් කතිකාවතක දිගහැරුම වියත් විවරණ වියත් විවරණ අද අවධානය යොමු කරන්නේ පුරාණ ගොවිදෙනු මහා නවීන විද්‍යාව පිළිබඳවයි මේ පිළිබඳව දැනුවත් කරනවා රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ගාමිණී සේනානායක මෙහෙවීම රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ කෘෂි කර්මාන්තයේ නැත්තම් ගොවිතැන යන්නේ අදහස් වන්නේ ලොව පැරණිතම සහ බිහිවින් පිළිගැනීමට ලක්ව තිබූ රැකියාවක් අප දන්නා පරිදි පුරාණයේ ජීවත් වූ ගොවීන් යම් යම් විශ්වාසයන් මත පදනම් වූ කෙම් ක්‍රම සහ අභිචාර විදි බහුලව භාවිතා කරන තිබෙනවා අද දින අපහා සාකච්ඡාවට සම්බන්ධ වන රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ගාමිණී සේනානායක මහත්මාගෙන් පළමුවෙන්ම මේ සාකච්ඡාවට අවතීන වීමක් වශයෙන් අහන්නට කැමති මෙම කෙම් ක්‍රම සහ අභිචාර විදි කියන මේ පදවලින් ඇත්තෙම කුමක්ද අදහස් වන්නේ? ඔය ඇත්ත වශයෙන්ම කෙම් ක්‍රම කියලා කියන්නේ අපේ පැරැන්නෝ තමන්නේ වගාවන්ට එන විවිධ උපද්‍රව පලිබෝධ එහෙම නැත්නම් වනසතුන්ගෙන් එන කරදර ඒ වගේම ලෙඩ රෝග මේවා පාලනය කිරීම සඳහා යොදාගත් එක්තරා ක්‍රම විශේෂයක් ඔවුන් එයට යම්කිසි අභිචාරී විධි ක්‍රම ඇතුළත් කරලා තියෙනවා ඒක සංස්කෘතියත් එක්ක එන දෙයක් සහ ඔවුන්ගේ විශ්වාසයන් මත පදනම් වූ දෙයක් නමුත් ඒ සියල්ලෙන්ම සිද්ධ වෙන්නේ යම්කිසි විදියකට මේ ගොවිතැනට එන උපද්‍රව වළක්වා ගැනීම. ඒ නිසා මේ මෙතනදී මේ ඒකට ඒක විශේෂ්‍ය කරුණක් බවට පෙන්වීම සඳහා සම්ප්‍රදායිකව මුක පරම්පරාවෙන් ආපු විවිධාකාර අභිචාරී ක්‍රම ඒකට ආරෝපණය වෙලා තියෙනවා. නමුත් වෙන විදිහකට කියනවා නම් අපි අද සමාජයේ කියන විදිහට කිව්වොත් මේකට රෝග හා පලිබෝධ පාලන ක්‍රම කියලා කියන්න පුළුවන්. එතකොට මේ ආදිකාලීන ගොවියාට විශේෂයෙන්ම තමා ජීවත් වූ පරිසරය සමාජය තුළ දේවත්වය පිළිබඳ විශාල විශ්වාසයක් ගොඩනැගිලා තිබුණා. එතකොට මේ කෙම් ක්‍රම ඒ වගේම අභිචාර බොහෝ විට මේ ආගම හා සම්බන්ධත් වෙනවා. ඒ වගේම මේ අභිචාර නිසා වක්‍රාකාරයෙන් මේ අය බලාපොරොත්තු වූ අරමුණු නැත්තම් වගාවට ආරක්ෂාව ඒ වගේම අස්වැන්න සාර්ථක කර ගැනීම වගේ දේවල් කරගන්නට ඉඩ සැලසුණාද? ඔව් පැහැදිලිවම. මොකද මේකට මේ දේවත්වය සහ මේ අභිචාරී ක්‍රම ආරෝපණය කිරීමට එක හේතුවක් උනේ පැරණි සමාජයේ මේ ලැජ්ජා බය ඇතුව සැහැදුණු සමාජයක්. ඒ කියන්නේ බය කියන එක ඔවුන් තුල තිබුණේ විවිධාකාර විශ්වාසයන් මත. එතකොට අපි යම් විදිහකින් අපේ ගොවිතැනකට කුඹුරකට කියලා හිතමුකො, කුඹුරකට යම් කිසි කෙම් ක්‍රමයක් කරලා තියෙනවා නම් ඒකේ අපි ඒකට අභිචාරී විදියක් එහෙම නැත්නම් ඒකට මේ දේව විශ්වාස ආරෝපණය කිරීම තුලින් අනිත් මිනිස්සු ඒක කෙරෙහි විශ්වාසයක් ගොඩනැගුණා. ඒ වගේම එවැනි ක්ෂේත්‍රවල උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙම් ක්‍රම කරලා දින තුනක් යනකම් ක්ෂේත්‍රයට නොයා යුතුයි කියලා එක්තරා විශ්වාසයක් තිබුණා. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ අපි කෙමක් කළාම මේ අද කාලයේ පලිබෝධනාශකයක් යොදලා පහුවදාට සත්තු ටික මැරිලා එහෙම නැත්නම් රෝගිය සුව වෙනවා වගේ ක්ෂණික ප්‍රතිඵලයක් නෙමෙයි. එතකොට අපි කෙම් ක්‍රමයක් කළාට පස්සේ ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ යම් කාලයක්. එතකොට මේකට දින තුනක් යනකම් ගොවිත ක්ෂේත්‍රයට ගියොත් කිල්ලට අහු වෙනවා, එහෙම නැත්නම්
ඒක ගැන විශ්වාසයක් ගොඩනැගීම තුළින් අරකේ ප්‍රතිඵල දකින්න යම් කාලයක් තියෙනවා ගොවියට යන්න එපා කියලා. එතකොට ඊළඟට යනකොට ගොවියට යම් ප්‍රතිඵලයක් පේනවා. එතකොට ඒක තුළ විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ තුළ ඔවුන් හිතනවා මේ අභිචාරී විදි හරියටම අනුගමනය නොකළොත් ප්‍රතිඵල නොලැබෙනවායි කියලා. අන්න ඒ වාගේ මේක තුළ මේ සමාජයත් එක්ක බැඳුණු එක්තරා විදිහක මේ විශ්වාස පදනම් වීම තුළින් ප්‍රතිඵලය වැඩි කරන්න සිදුවීම් වෙලා තියෙනවා අපි ज्ञान सांबारियामेंट पारंपरिको मे वगे खेम क्रम शांति कर्म आदि किरीम तुनि लभेच्च अद्यकिम उससे गुडनेगुनु दनुमक मे केम क्रम तव दुरट तवत्वाग्नेयमट इवाल वेन्नट ऐद्द पहेदिलियो मुखद मेकट बेंदुनु देशीय ज्ञाने तियेनवा मे देशीय ज्ञाने कियन एक पोतक लियला मेक स्थावर करन्न पुलुवन देयक नेमे देशीय ज्ञाने कियन एक गतिक देयक एय परिणामनेट लक वेन देयक एक मुख परंपरा एक निशा मे केम क्रम हा बंदुनु मे देशीय ज्ञाने की मेक पर्यशनागारे परीक्षण कर प्रतिपल नवीन विद्यात्मक क्रम नमु मे शेत्रे गोवितं गोवि शेत्र परंपरा गान तिस्से मेक परिनामे वेमिंग मुख परंपरावें परंपरावट एमिंग මේක පවතින්නේ එහි ප්‍රතිඵලයක් තියෙනවා අපි දන්නවා මේ සමාජයේ ප්‍රතිඵලයක් නැති දේ තුරන් වෙලා යනවා මේක පරිණාම සංකල්පයක් ඒතර යම් ප්‍රතිඵලයක් ලැබෙන දේ තමයි රැඳෙන්නේ ඒතර මේ වසර දහස් ගණනක් තුස්සේ මේ කෙම් ක්‍රම පැවතිනකොට නවීන විද්‍යාවෙන් සමහරලාට කියනවා මේවා ගතානුගතික හනමිටි වැඩකට නැති දේවල් කියලා එහෙම බැහැර කරන්න බෑ මොකද ඒ සෑම දෙයක්ම හා බැඳුණු යම් විද්‍යාත්මක පසුබිමක් තියෙනවා හැබැයි අපේ නවීන විද්‍යාව නැත්නම් බටහිර විද්‍යාවෙන් සියලු දේම ලෝකේ පැහැදිලි කරන්න බෑ ඒකට ස්පර්ශ නොවන අස්පර්ශීය මහා ඥාන සම්භාරයක් මේ රටවල් වල මේ ගොවිතනත් එක්ක ජන ජීවිතයත් එක්ක ගොඩ නැගිලා තියෙනවා ඒක බටහිරින් ආපු යම් දේවල් වලින් යම් මේක එක්තරා විද්‍යයකට යටපත් කළාට මේක සමාජයේ තිරසාර පැවැත්මට දහස් ගණනක් තිස්සේ අවුරුදු පැවතිච්චි ඉතාම සාර්ථක ක්‍රමයක් විදිහට තමයි මම දකින්නේ මට පොඩි වෙලාවක් දෙනවා නම් මම උදාහරණයක් කියන්නම් ඔව් ඇත්තටම දැන් අපි දන්නවා එක කෙම් ක්‍රමයක් තියෙනවා අලුසාත්වය කියලා මේ අලුසාත්වයේදී කරන්නේ උදෑසන ලිපේ අලු තර ලිපේ අලු අරගෙන කුඹරට ගිහින් කුඹරට පාන්දර ඉහිනවා. එතකොට මේක ඉහිනකොට කුඹුරේ ඉන්න පණුවන් දලඹුවන් මේ දලඹුවන් ශ්වසනය කරන්නේ දලඹුවන්ගේ ශරීරයේ දෙපැත්තේ තියෙන ශ්වාස ජිත්‍ර කියන සිදුරු විශේෂය. එතකොට උදෑසන අලු ගැහුවාම මේ දලඹුවන් එහෙම නැත්නම් පණු රෝගුව වෙනවා කියලා කෙම් ක්‍රමයක් තියෙනවා. මේ කෙම් ක්‍රමයට අභිචාරී ක්‍රමයකුත් ආරෝපණය කරලා තියෙනවා. මොකද්ද? නිර්වතින් ගිහිල්ලා කුඹුරට මේ අලු ඉස්සොත් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් ඒක කොහොමද නවීන විද්‍යාවෙන් පැහැදිලි කරන්නේ? හැබැයි ඒකට තියෙන උත්තරයක්. මොකද උදෑසන හිරු නැගෙන්නට පෙර කුඹුරට ගියේ නැත්නම් පින්න වේලුනොත් ඉර වැටිලා මේ අලු ටික අර සතාගේ ඇඟට වැටුණාට පස්සේ පින්නෙන් මේක තෙත් වෙලා මේ අලු විශාලණය වෙලා අර ශ්වාස චිත්‍ර වහපුවාම ඒ සතාට ශ්වසනය කරගන්න බැරුව අප්‍රාණික වෙලා කුඹුරේ තියෙන වතුරට වැටෙනවා. වැටෙනකොට වතුරේ ඉන්නවා අපේ ඉස්සර ජන සමාජයේ කුඹුර වල හිටියා දේශීය මත්ස්‍ය විශේෂ. හුංගා, මගුරා, කණයා, කාවයියා මේ වගේ සතු. එතකොට ඔවුන් එක ආහාරයට ගන්නවා. හැබැයි මේක ඉර නැගුණට පස්සේ ගියෝ අර පින්න වේලිලා හින්දා අලු සාත්තු හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මිනිසුන්ට නොපෙනෙන්න යන්න නිරුවතින් යනවනම් මිනිසුන්ට නොපෙනෙන්න යනවා. එතකොට මෙන්න මේ අභිචාරී විදිය මිනිසුන්ට මේකට ඉදිරිපත් කළේ අර ඉර නැගෙන්නට පෙර යවන්න මිනිස්සු පොළඹවන්න. මොකද මිනිසුන්ට ඉර නැගුණට පස්සේ මේ නිරුවතින් යන්න බෑ.
තොර බලන්න මේක තුල තියෙන මේ අභිචාරයේ විදිය අපිට බොහොම තාර්කිකව පැහැදිලි කරන්න. හැබැයි එහෙම නොකර එක බැහැර කරන එකනේ මම එක උදාහරණයක් පමණයි මම සඳහන් කළේ. එවැනි සෑම කාරණයකටම තියෙනවා යම්කිසි පසුබිමක්. ඔව් ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක දැනුම අපි ගත්තොත් එහෙම බොහෝ විට ඒ හේතුඵලවාදයේ මත පදනම් කරගෙන ආනුභවිකව ඔප්පු කර හැකි තත්ත්වයක් වශයෙන් තමයි අපේ විද්‍යාත්මක ඥානය සලකන්නේ. නමුත් ඇත්තෙන්ම දැන් ඔබතුමා පැහැදිලි කරපු ආකාරයට මේ කේම් ක්‍රම වැනි දේවල් වලින් සමහර විට එක එල්ලේම ඍජුවම සමහර විට දින කිහිපයකින් සමහර ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. නමුත් එක්තරා ආකාරයක බලපෑමක් සිද්ධ වෙන. ඒ කියන්නේ ඒකෙන් අදහස් ගන්න එක්තරා දුරකට අර විද්‍යාත්මක දැනුමේ අන්තර්ගත පදනම ඒ විශ්වාස තුලත් අර අධ්‍යක්ෂින් තුලින් ලබා ගත්ත කියන එකද පැහැදිලිවම. ඒ වගේම අපි විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාව. හැබැයි අපි දන්නවා පෙරදිග විද්‍යාවකුත් තිබුණා. විද්‍යාවෙත් බහුත්වය විවිධත්වය තියෙනවා. එතකොට බටහිර විද්‍යාවම නෙමෙයි එකම විද්‍යාව ලෝකයේ තියෙන. තව විද්‍යාවන් රාශියක් තියෙනවා. එයින් එකක් තමයි මේ පෙරදිග මේ දේශීය දැනුමෙන් මේ මුඛ පරම්පරාවෙන් එනා වූ ක්‍රම. හැබැයි බටහිර පර්යේෂණ විධික්‍රම වලින් ඒව ඒකෙන් මේක පැහැදිලි කරන්න බෑ. මොකද මේක ඒකෙන් පැහැදිලි කරන්න යන එක අවශ්‍යත්. මේවා ශාස්ත්‍රයේ වසර ගණනාවක් තිස්සේ අත්දැකීමෙන් සනාථ වෙලා ප්‍රතිඵල ලැබිලා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන එන අර හරයක් තියෙන ටික විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේ මගේ ඒවා එහෙම ප්‍රතිඵලයක් නොලැබෙන ඒවා ස්වභාවයෙන් මේවා මේ විනාශ වෙලා ගිහිල්ලා ඒක තමයි පරිණාමීය කියන්නේ ලක්ෂණ තියනවා කියන්නේ මේක. ඒ නිසා මේක පොතක ලියලා අරන් තිබ්බොත් මේක එතනින් එහාට ඒක දේශීය ඥානය නෙමෙයි. මොකද මේක මේක පොතක ලියන්න බැරි. මේකේ තියෙනවා විවිධාකාර වත්පිළිවෙත්. සමහර දේවල් මේ රඟපාන්න ඕනේ. එහෙම නැත්නම් ඒක කියන්න තියෙනවා. ඒ දැන් අපි හිතමුක එක්තරා කවියක් අපි පොතක ලිව්වට ඒකේ ශෘතිය, ඒක ගායන විලාසය, ඒක හඬ උස් පහත් කිරීම ඔක පොතක ලියන්න බෑ. අන්න ඒ වගේ මේක මේ ලේඛනගත කළ නොහැකි මහා දැනුමක් තියෙනවා දේශීය ඥානයත් එක්ක. ඒක මුඛ පරම්පරාවෙම පැමිණිය යුතුයි. ඔව් ඒත් එක්කම දැන් ඔබතුමා පැහැදිලි කරපු කරුණුවලින්ම එක්තරා දුරකට හැඟෙනවා මේක පුරාතන ගැමියා විශේෂම ගෝවියා සාමූහිකව මේ ඔවුන් තුළ තිබුණු මේ විශ්වාස පදනම් කරගෙන මේ කටයුතු වල පොදුවේ සාමූහිකව ක්‍රියාත්මක වීමක් දකින්නට ලැබෙනවා. කියන්නේ සෑම කෙනෙක්ම මේ කෙම් ක්‍රම වත්පිළිවෙත් වලට යොමු වීමක් දකින්නට ලැබෙනවා. එතකොට මෙන්න මේ කියපු ආකාරයේ සාමූහිකත්වයේ එක්තරා දුරකට මේ කෘෂි කටයුතු සැලසුම් කර ගැනීමට ඒ වගේ මේ සැලසුම් කිරීම තුළින් එක්තරා දුරකට ඒ අස්වනු ආරක්ෂා කර ගැනීම වගේ දෙයකට සහ සාර්ථක කර ගැනීමකට ඉවහල් වෙන්නට ඇතිද? පැහැදිලිවම. මොකද අපි දැන් කොවිතනට එන උපද්‍රව ගැන කතා කළාම එක මේ තමන්ගේ කුඹුරට එහෙම නැත්නම් තමන්ගේ ශේත්‍රයට විතරක් මේ වත්පිළිවෙත් කරලා වැඩක් නැහැ. ඒතර යායටම එකට කරන්න ඕනේ. යායටම එකට කරන්න නම් යාය එකමුතුක මතය සියලු දෙනා එක රාශී වෙන්න ඕනේ. ඒ වගේම අපි හිතමුකෝ මේ මහා පලි බෝධීන්ගෙන් වෙන හානි තියෙනවා. උදාහරණයක් වශයෙන් අලින්ගෙන් සිද්ධවන හානි. මේක තනියම කෙනෙකුට පාලනය කරන්න බෑනේ. ඒතර අලි මන්තර තියෙනවා. එතකොට මේ මුළු ගමම එකතු වෙලා තමයි ඒ කටයුත්ත කරන්නේ. ඒක තුලින් ඇත්තෙන්ම මේ කෙම් ක්‍රම මේ වත්පිළිවෙත් වලින් ගමේ සාමූහිකත්වය, එකඟතාවය, සමාජ සංහිඳියාව ඒ වගේ නැතුව අර කඩෙන් ගෙනල්ලා තෙල් බෝතලයක් ගෙනල්ලා ගහන ගොවියට වඩා මේ පැරණි ජන සමාජයේ එකිනෙකාට උදව් කරගන්නා වූ මහා සමාජ ප්‍රාග්ධනයක් තිබුණා කියලා අපි කියනවනේ. මොකද එක්කෙනෙකුට තියෙන දේ අනිත් එක්කෙනාට නැහැ කියන එක බෙදා හදා ගැනීම. ඒතකොට මේකෙත් එහෙමයි. මොකද සමහර වෙලාවට එකට අවශ්‍ය කරන ඖෂධ වර්ග කොළ කැලේ ගිහිල්ලා එකතු කරන්න ඕනේ. තව සමහරට මේ දැනුම තියෙන්නේ ගමේ ඉන්න ප්‍රධාන ගොවිරාළ ගාව. ඒතකොට ඒ ප්‍රධාන ගොවිරාළ එහෙම නැත්නම් ගමරාළට මේ කටයුත්ත කරලා දෙන්න කියලා ආරාධනා කරන්න ඕනේ. එතකොට මුළු ගමම මේකට පේ වෙන්න ඕනේ සමහර වෙලාවට. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම යායේ සියලුම දෙනා යායට නොගිහින් ඉන්න වෙනවා සමහරලාට යම් වත්පිළිවෙතකට. ඒ එකඟතාවයේ තියෙන්න ඕනේ. ඉතින් ඒක තුළ විශාල සමාජ ප්‍රාග්ධනයක් සහ එකමුතු බවක් සංහිඳියාවකුත් මේකත් එක්ක ගොඩ නැගුණා. ඒක තුළින් විශාල අපිට මේ මුදලින් නිම කරන්න බැරි විශාල සේවාවක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම
මේ අභිචාර හා කෙම් ක්‍රම ආදිය එක්තරා දුරකට ඔවුන් ඇදහූ ආගම විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය විශේෂ බලපෑමක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම මේ තුර තිබිච්ච යම් යම් විශ්වාස මත පදනම් වූ පිළිවෙත්, දැන් අපි ගත්තොත් එහෙම පුරාතන ගොවියා කුරුළු පාලුව කියන සංකල්පය, ඒ වගේම ඒ වගාවේදී සමස්ත යායම එකම භෝගයක් නැතුව යම් යම් ආකාරයට විවිධාකාරයේ භෝග වර්ග වගා කිරීම වගේ දේව නිසා එක්තරා දුරකට පරිසරය සුරක්ෂිත වීමට, ඒ වගේම ජෛව විවිධත්වයක් ඇතිවීමට වගේ බලපෑමක් මේ තුනින් සිද්ධ වෙන්නට ඇද්ද? පැහැදිලිව. මොකද මේ පැරණි ගොවියා දැනගෙන හිටියා මේ ජෛව විවිධත්වයේ වටිනාකම, මේ ආහාර දාම කියන එක. එතකොට මේ සතුන්ගෙන් වෙන හානියම නෙමෙයි, මේ සතුන්ගෙන් වෙන ප්‍රතිඵලය තිබුණා. දැන් මම ඒකට තවත් එක උදාහරණයක් කියන්නම්. අපේ පැරණි ක්‍රම ක්‍රමයක් තිබුණා ඉරිමා පිදීම. මේ ඉරිමා පිදීම කියන එකේදී කරන්නේ රතු සහ කහ පැහැති මල් අරගෙන මල් තට්ටුවක් හදලා, මේ මල් තට්ටුව හදලා කුඹුරේ ගොයම් වලට උඩින් මේ මල් තට්ටුව තියෙනවා. එතකොට ඈත අහසේ පියාඹන කුරුල්ලන්ට මේ මල් තට්ටුව කහ සහ රතු මල් පේන්නේ මස් වැදැල්ලක් වගේ. එතකොට අර මාංශ භක්ෂක පක්ෂීන් කුඹුරට ආකර්ෂණය වෙනවා. හැබැයි ඔවුන් කුඹුර ආසන්නයට එනකොට පේනවා ඒක මස් වැදැල්ලක් නෙමෙයි. හැබැයි ඒක පේනකොට ඔවුන් පහත් වෙලා ඉවරයි කුඹුරට. එතකොට ඔවුන්ට පේනවා කුඹුරේ ඉන්න දලඹුවන්, පණුවන්, අනිකුත් පලිබෝධි. එතකොට මේක තුලින් ආකර්ෂණය කරගත් පක්ෂීන්, මාංශ භක්ෂක පක්ෂීන් කුඹුරට බැහැලා අර සතුන් ආහාරයට ගන්න. ඒතර කුඹුරට සත්තු පුරුදු කරගන්න නම්, මෙයානි පක්ෂීන් පුරුදු කරගන්න තමයි කුරුළු පාලුව කියලා කොටසක් වෙන් කළේ. කුරුල්ලන්ට වෙන් කළාට කුරුල්ලන්ගෙන් ඊට වැඩිය සේවයක් ගන්න අපේ පැරණි ගොවියක් දැනගෙන හිටියා. දැන් මේක අද සමාජයේ සලකන්නේ කුරුළු පාලුව කියන එක අපතයමක් විදියට. හැබැයි ඒක මේ මිනිසා පමණක් ජීවත් විය යුතුයි, මේ සියල්ල මිනිසාගේ පරිභෝජනය සඳහා පමණයි කියන සංකල්පයේ ඉන්න අයට ඒක පාලුවක්. නමුත් සමස්ත ජීවී ප්‍රජාවම සාමූහිකව සිටිය යුතුයි කියන තමයි පැරණි ගොවියගේ මතය. ඔවුන්ගෙන් ගත හැකි උදව්ව ගත්තා, ඔවුන්ටත් උදව් කළා. අන්න එවැනි ජෛව විවිධත්වය රැකගන්න බොහෝ දේ මේක තුළ ගැබ්බෙලා තියෙනවා. මේ ආකාරයට බලපුවාම දැන් වගාවන් වලදී කෙම් ක්‍රම, ශාන්ති කර්ම ආදිය භාවිතා කරපු අපේ පැරණි ගොවියා තුළ විද්‍යාත්මක දැනුමක් මේ කෘෂිකර්මය හා සම්බන්ධව නොතිබුණාය කියලත් කියන්නට පුළුවන්ද? නෑ, ඔවුන්ට විද්‍යාත්මක දැනුමක් තිබුණා. හැබැයි ඒ මේ අපි අද කියන බටහිර විද්‍යාත්මක දැනුම නෙමෙයි. ඔවුන්ම මේ ක්ෂේත්‍රය තුලින් අපි කියන්නේ ට්‍රයල් ඇන් එරර් කියලා වැරදි වැරදි නැවත නැවත අත්හදා බැලීම තුලින් සනාත වූ කරුණු පමණක් ඉදිරියට ගෙන යෑමේ ක්‍රමවේදය තුළ ගොඩනැගුණු තිරසාර දැනුම් සම්භාරයක් තිබුණා. ඒක පෙරදිග විද්‍යාව. එතකොට එහෙනම් මේ සියලුම කෙම් ක්‍රම, එහෙම නැත්නම් මේ යම් යම් ආගමික විශ්වාස මත පදනම් වෙච්ච මේ අභිචාර විදි, කෙම් ක්‍රම ආදිය අපිට හුදෙක් මේව මිත්‍යා මත, එහෙම නැත්නම් මේ විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් දේවල් නොවේ කියලා අපිට බැහැර කරන්නට හැකියාවක් තියෙනවා. නැ, අපිට ඒක බැහැර කරන්නට බැහැ. මොකද හේතුව සමහර විට තියෙන සමහර කෙම් ක්‍රම අපිට අද පවතින බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් මම ඒකට තව එක පොඩි උදාහරණයක් ගන්නම්. තියෙනවා මී වදේ කෙම කියලා කෙම් ක්‍රමයක්. මේ මී වදේ කෙම කරන්නේ ගොයම් මැස්සම් පලවා හරින්න. ඒක කරන්නේ කොහොමද? මේ මී වදේක ඉන්න අර පිලව්, එහෙම නැත්නම් ඒ මේ සත්තු ඉන්න මේ පිලව් ඉන්න වදයක් අරගෙන මේ වදේ හොඳට පොඩි කරලා ජලයත් එක්ක මිශ්‍ර කරලා පාන්දර කුඹුරට කොළාත් එකකින් ඉහිනම්. එතකොට ගොයම් මැස්සෝ පළවා හරින්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. දැන් ඕක ගැන මම කරපු අධ්‍යයනයේදී මම හොයාගත්තේ අද අපි විද්‍යාත්මකව පාවිච්චි කරන පෙරමෝන කියලා જાතියක් සතුන් පළවා හරින්න, ඒක මේ පලිබෝධන අවශ්‍යකයක් විදියට. එතකොට ඒක දැන් මෙතන සිද්ධ වෙන්නේ අර මී වදේ ඉන්න පිලවුන්ගේ තියෙන පෙරමෝන කියන රසායනික සංයෝගය කුඹුරට මෙතන ජලය එක්ක මිශ්‍ර කරලා යෙදුවාම මී මැස්සන් ඇදිලා එනවා කුඹුරට.
මීමැස්සන් පැමිණීමත් එක්ක මීමැස්සන්ගේ පියාපත් සලන වේගය ඉතාම විශාල වේගයකින් ඒක නර ගුමු ගුමු හඬක් එනවා කියලා අපි කියන්නේ. ඔව්. ඒ ගුමු ගුමු හඬට ඒ හඬට ඔරොත්තු දෙන්නේ නැතුව ගොයම් මැස්සු ක්ෂේත්‍රයෙන් එහෙනම් කුඹුරෙන් පලා යනවා. ඒතකොට මේක ඉතාම සාර්ථක ක්‍රමයක්. හැබැයි මෙහෙම අපිට තාමත් පැහැදිලි කරගන්න බැරි කෙම් ක්‍රම අනන්ත තියෙනවා. ඒව අපිට බැහැර කරන්න බෑ. මොකද අපි මං විශ්වාස කරනවා මේ තියෙන බටහිර විද්‍යාව ප්‍රමාණවත් නෑ සමහර කරුණු බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරන්න. හැබැයි අත්දැකීමෙන් ගොවියා දන්නවා ඒක ගැන යම් කිසි ඒකේ සත්‍යයක් තියෙනවා. ඔව්. දැන් ඒත් එක්කම දැන් අපි මේ කෙම් ක්‍රම දිහා බලපුවාම අපිට පේනවා ඒවා මේ අපි හිතමු උදාහරණ කැටිර ගත්තොත් එහෙම වී ගොවිතැන ගත්තොත් ලංකාවේ එක පළාතක කෙරෙන කෙම් ක්‍රම සමහර විට තවත් පළාතක නොතිබෙන්නට පුළුවන්. නමුත් ඊට වඩා වෙනස් වූ කෙම් ක්‍රමයක් මේ කියන ඒ අරමුණ සඳහාම භාවිතා වෙන්න පුළුවන්. සමහර තවත් ආසියාතික රටක මේට වඩා වෙනත් කෙම් ක්‍රමයක් භාවිතා වෙන්නට පුළුවන්. එතකොට මෙවැනි වෙනස්කම් ගොඩනැගෙන්නට කුමන වගේ හේතුවක් බලපාන්නට ඇද්ද? ඒක තමයි මූලික ලක්ෂණයක් දේශීය දැනුමේ. මොකද දේශීය දැනුම විශ්වීය නෑ. ඒක ප්‍රාදේශීයයි. එහෙම ප්‍රාදේශීය වෙන්න හේතුව තියෙන්නේ ප්‍රදේශයේ පවතින සම්පත් සහ ප්‍රදේශයේ අවශ්‍යතාවයන්ට ඒ ප්‍රදේශයේ තුලින්ම ගොඩනැගුණු දැනුමක් තමයි දේශීය ඥානය. එතකොට ඒ කෙම් ක්‍රමය ඒ ප්‍රදේශයට සමහරලාවට ඒ රටේ වෙන පළාතක ඒ කෙම් ක්‍රමයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ශාක කොටස් අනිකුත් දේවල් ඒ ප්‍රදේශයේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒකට විකල්ප තෝරාගෙන තියෙනවා. එතකොට මේක ප්‍රාදේශීයව ජනනය වෙලා ප්‍රාදේශීයව පරිණාමණය වෙලා විශාල විවිධත්වයක් පෙන්වන දැනුම් සම්භාරයක් තමයි මේ කෙම් ක්‍රම සහ අභිචාර විද්‍යා ආශ්‍රිත දේශීය දැනුම. ඒක රටෙන් රට වෙනස් වෙනවා, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. මොකද මේක හැම වෙලේම ඔවුන් ආනයනය කරපු දේවල් මේකට පාවිච්චි කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රදේශය තුළ සුලභව සොයාගත හැකි ද්‍රව්‍ය තුලින් තමයි මේ සියලුම කෙම් ක්‍රම නිර්මාණය කරලා. ඒක නිසා තමයි විවිධත්වය පවතින්නේ. ඔව්. එතකොට මේ ආකාරයට ගත්තොත් එහෙම එක්තරා අඳුරකට දැන් විද්‍යාත්මක දැනුම කිව්වොත් එහෙම බොහෝ විට පරීක්ෂණාගාරයන් තුළ සිදු කරලා ඒ ප්‍රතිඵල පෙන්වන කාටත් ආනුභවිකව ඔප්පු කරපු දේවල් හැටියට දැක්ුවත් ඇතැම් විට මේ කියන අභිචාර කෙම් ක්‍රම ආදී අපිට මේ විදිහට ඒක හෙළාම ඔප්පු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මම ඔබතුමාගේ අහන්නට කැමතියි. ඒතකොට මේ පැරණන් භාවිතා කරපු මේ ආකාරයේ වටිනා අර්ථවත් ප්‍රතිඵල ගෙන දෙනට සමත් වෙච්ච කෙම් ක්‍රම අපි හනමිටි අදහස් කියලා අපේ මේ වගා ක්‍රම වලින් බැහැර කිරීමට ඉඩ දීම සුදුසු දෙයක්ද කියන එක මම ඔබතුමාගේ අවසාන වශයෙන් දැනගන්නට කැමතියි. ඒ කිසිසේත්ම සුදුසු දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒක මං හිතන්නේ අපි මේ යටත් විජිතවාදී අධ්‍යාපන ක්‍රමය තුළ මේ කෝල් ප්‍රූ කැමරුන් කොමිසමෙන් අපිට දාපු බටහිර දැනුමත් එක්ක මේවා හනමිටි කියන්න පටන් ගත්තා. නමුත් අද අපිට තියෙන්නේ මේ කෙම් ක්‍රම අදට ගැලපෙන විදියට මේක යොදා ගන්න මේකේ තියෙන කොටස් ඒ අදාළ කොටස් තෝරාගෙන කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. අද අවධානය යොමු කළේ පුරාණ ගොවි දෙනුම හා නවීන විද්‍යාව පිළිබඳවයි. මේ පිළිබඳව දැනුවත් කළා රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ගාමිණී සේනානායක. මෙහෙයවීම රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ. නිෂ්පාදනය සුරේකා පෙරේරා.